දෝෂණය වංචාව නාස්ත්‍යය ආක්‍රමිකතා සහකා රයක්ක්ෂමතාවය ගැන රටට ඇත්තකේර ටෙලිවිෂන් ටෙලිවකය දැන් අද ලියන්නේ දෙසිය හතලි සට වැනි ටෙලිවැකය. ඔබ දන්නවා පසුගේ ටෙලිවැකි දෙකකින් අප ලිව්වේ අද පවතින ත්‍රස්ත පනත ගැන. ාව කාලිකලේබල යටතේ අවුරදු හතලිස් හතරක් ක්‍රියාත්මක කරනු පනතක් හොඳේ හොඳර මතකතියාගන්න අපි රට වැසියන් අපට බලපාන පනත් පවා සම්මත කරගන්න යන විදිහ ගැන අපට දැනු මක් නෑ. එකට හේතුව තමයි අපේ චන්දයෙන් පාර්ලිමේන්තු ගිය අය චන්දය දෙන්නේ හිතට එකගව නෙවි. ඒ අය චන්දේ දෙන්නේ පක්ෂේට එකගවයි. පක්ෂ නායෙක්ක ඇටිකඟවයි. එහෙමත් නැත්නම් ලැබෙන්ට තියෙන මැති ඇමතිකම්බලට පක්ෂවයි. පක්ෂේ කිවොත් ඔලුවෙන් හිටගන්න. කිය පාර්ලිමේන්තුේද හෙම ඔළුවෙන් හිටගන්නවා සරම ඇඳලා ඔළුවෙන් හිටගන්න අයයි කලිසම පිටින් ඔුවෙන් හිටගන්න ඇයි අතර මහ වෙනසක් තියෙනවනුව ඇනේද හේ රටේ සමහර විනාශකාරී අනපනත්වලට අත එසවීම සැබෑවටම යිතිහාසික අපරාධයක්. එවැනි අපරාධ ඕනෑ තරම් වෙලා තියෙනවා එවන් ඓතිහාසික අපරාධයන්ට අඩු වැඩි වශයෙන් මේ බොහෝ දෙනෙකු දායක වෙලා තියෙනවා. විශේෂෙන් මහජන නියෝජතන් සහ මාධ්‍ය ඊට දායක වෙලාති එනිසා තමයි අවුරදු හතලිස් හතරක්ම මේ ත්‍රස්ථ මර්ධන පනත ක්‍රියාත්මක වුණේ හොඳේ දැන් අලිමදිවට හරක්කි වසේ තියන පනත භහනකයි කියලා අලුත් පනතක් ගේන්ට හදනවා ඒකට දාලතින නමතමයි ත්‍රස්ත විරෝධී පණතනේ දෙහෙමත් නැත්තම් ප්‍රති ත්‍රස්ත පනත මේ පනත දැන් ගැසට් කරලා තියෙන්නේ ඒ අැනි කෙටුම් පත තියෙනවා පාර්ලිමේන්තුවට අපපරේල් තුංගන සතිය තුළ ගේන්ට හදනවා. අනි වාර්යෙන්ම අත උත්සනයක උත්සනවාමයි සිකරුයි. හරි ඒ ඊට පෙර අධිකරණේදි මේ පනත අභියෝගෙට් ලක් කරන්න පුළුවන්. ඇතම මේ පනත අරමුණ ත්‍රස්ථ මර්ධනය නම්. ත්‍රස්ථවාදය යන්නට නිශ්ෂිත අර්ථකතනයක් තියෙන්ට ඕනන නේද මේ පනතිහයටත නම්. ත්‍රස්ත ක්‍රියාවලට බොහෝදේ ඇතුළත්වන බව තමයි පිහින්ට තියෙන්නේ ඒකයිතියෙන භයනකම හොදේ විශේෂයෙන් මේ කෙටුම්පත පරිස්සමින් අධ්‍යහනය කරන විට එක් කරුණක් ඉතා පැහැදිලි. ඒ කන්න උමනාවන විට තලගොයා කබර ගොයා කරගෙන කෑමි න්‍යාය ආණ්ඩෝටිතා පහසුවෙන්ම? මෙන්න මේ පනත යටතේ ක්‍රියාත්ම කරන්ට පුළුවන්. හොඳේ උදාහරණයක් අරම්බලමු මේ ප්‍රති ත්‍රස්ත පනත යටතට අත්‍යවශ්‍යේවා ඇතුළත්වෙනවා. අපි හිතම සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා යටතේ පවතින්නේ. යම් බෘතිය ක්‍රාමාර්ගයක් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් වගේක් ක්‍රියාත්මකයි කියල හිතමකු. අන් එවැනි අවස්ථාවක ඒ සෞඛ්‍ය ෘතිය සමිති නායකින්ව හරිද අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීම කියෙන ත්‍රස්ථවාදී ලේබලය යොදාගෙන අත්තරං ගොට ගන්නට පුුව. දැන් එෙම අත්ර ගොට ගන්න අයවර්ද කරය. වට පත්තුනොත් සෙරදඩුව දඩ ගැසිම් සහ දේපල රාජ සන්තක කිරීම් දක්වා යන්නටවස්ථාව තියෙනවා. එසේම එම වර්ජනයට අදාල කිසිවක් වාර්තා කිරීමේදී. ඒ සඳහත් අපිටඩක් නැති බව තමයි දැන් මේ පනත යටතේ පේන්ට තියන්නේ මෙවැනි ක්‍රියා වාර්තාකිරීම ත්‍රස්ථවාදය ප්‍රවර්ධනට ලබාදුන් රුකුලක්සේ සලකලා ඕන නම් මාධ්‍ය මර්ධනය කරටත් ඉතා පහසුවෙන් මේ පනතයටතේ හැකියාව තියෙනවා මාධ්‍යය දෙෙහිලා වර්ධකරුවෙක වුණනොත්න් අවුදු පහළවක් නොයික්මන කාලයක් සඳහා හිරේ අන්ට වෙනවා. එසේම රුපියල් මිලියන එක් ඉක්මුවන්නේ නැති දඩකට යටත්වෙන්ට සිද්ධ වෙනවා ඒවගේමයි ඒ වරද කරන අවස්ථාවේ ඊට අදාළ වැති චංචලහා නිශ්චලදීපළත් රාජසන්තක කරන්නට පුළුවන්. මේ නව පනත යටතේ අධිකරණ නියෝගයක් නැතිව අත්තඩංගොට ගන්ට පුළුවන්. හරිද මෙතෙක් ඔය ඇගිලි සලකුණු ආදේ ලබා ගැනීමට නීතියෙන් අවසරතිබුණේ අධිකරණ නියෝගයක් මතයි. දැම් මේ පනතට අනුව අධිකරන නියෝගයකින් තොරව ඇගිලි සලකුණ වල ඉඳලා චායරුප දක්වා සල්ල ලබාගන්නට පුලුවන්. දැනට ඔයේ ඇදිර නීතිය එහෙම පණවන්නේ මහජන ආරක්ෂකාඥා පනතට අනුවන දැම් මේ ප්‍රති ත්‍රස්ත පනත යටතේ ජනාධිපතිට රට පුරාම හෝ ඉන් කොටසකට ජනාධිපතිට පුළුවන් ජනාධිපති ඇදිිරි නීති හෙම පනවන්නට හොඳේ ඒවගේ මයි අත්තඩංගුවට ගන්න අය . රඳවන්න තැන කාලේ සංචරණ සීමමා මේසියල්ල ජනපතිරතීරණය කරන්ට පුළුවන්. ඇත්තමකි වෝත් මේක ඉංගුරුදීලා මිරිස් නෙවෙයි කොච්චි මිරිස් ගන්නවාගේ වැඩක්. දැනට ඇති ත්‍රස්තවාදේ වැලැක්වීමේ පනත භයානකයි කියලා මේගේන්ට හදන්නේ එක ඇනෙ මේ ප්‍රති ත්‍රස්ත පනත එක්තරාවිදිහකින් කිවොත් එහෙම. පොලිස් හමුදා රාජ්‍යයක් පවෞත්තගෙනයන්ට දරන පලමු පියවරද කියලා. සහි ඇතටම මේ පනත ලත් තැනම ලොබ් කිරීමේ බරපතල සමාජ වගකීමක් අප සැල්ලන් හමුවේ ඇති බව අද තෙලිවැැකිය ඔබට අවධහරණය කරනවා.